සම්මා සම්බුදු සරණයි සදැහැති ඔබ සැමට. ධර්මානුකූලව දිවි ගෙවන්නා මෙලවත් පරලවත් සැප ළඟා කරගන්නවා. ඉතින් ධර්මානුකූලව දිවි ගෙවන්නට ඔබේ ජීවිතය ඒ වෙනුවෙන් නිවැරදි වෙනසක් කරා ගෙන යන්නට ඔබට මඟ පෙන්වන්නට බෞද්ධ නාලිකාව සෑම දිනකම ඔබ හමුවට එන ප්‍රත්‍යවේක්ෂා දේශනා මාලාවේ අද විවේකී සෙනසුරාදා දවසේ අද දවසේ නියමිත දේශනාව මෙලෙසින් ආරම්භ කරන්නට අප සූදානම් වන්නේ. සදහවතුනි, මේ ගතවන්නේ දේශනා මාලාවේ 39 වෙනි සතිය. අද සෙනසුරාදා 6 වෙනි දේශනාව. මේ සතිය පුරාවට අපිට ස්වාමින් වහන්සේ කියලා දුන්නේ දුක්ඛානුපස්සනාව පිළිබඳව. ඉතින් පසුගිය සතියේ පටන් ස්වාමින් වහන්සේගේ අදහසකට අනුව විශේෂයෙන්ම වෙනදාට සෙනසුරාදා දවසට ස්වාමින් වහන්සේ අපට දේශනා කරන්නේ බෞද්ධ උරුමයන් පිළිබඳ දේශනාව. නමුත් පසුගිය සතියේ සෙනසුරාදා දවසේ පටන් විශේෂයෙන්ම අනාගත පරපුර කුඩා දරුවන් අරමුණු කරගෙන ධර්මදේශනා මාලාවක් ආරම්භ කරන්න ස්වාමින් වහන්සේ කටයුතු කළා. ඉතින් අද මේ 39 වෙනි සතියේ 6 වෙනි දේශනාව ලෙසින් සෙනසුරාදා දවසේ පුංචි දරුවන් උදෙසාවෙන් සිද්ධ කෙරෙන ධර්මදේශනාව පවත්වන්නට අප සැම දෙනා කෙරෙහි මෙත් සිතින් ධර්ම සභාවට වැඩමවා වදාළ අවසරයි පූජ්‍යපාද උඩුදුම්බර කාශ්‍යප ගෞරවනීය ස්වාමින්ද්‍රයන් වහන්සේ අපි පළමු කොට සාදු නාද නංවා පිළිගනිමු. සාදු සාදු සාදු. දෙහිවල ප්‍රදේශයේ සිට පැමිණි විශේෂයෙන්ම මේ ප්‍රත්‍යවේක්ෂා දේශනා මාලාව නරඹන, ඒ වගේම මින් පෙර අප ඔබ වෙත ගෙන ආ නිවන් මඟ ධර්ම දේශනා මාලාව නැරඹූ සදැහැති පින්වත් පිරිසක් අද මේ සද්ධර්ම දේශනාවට තමන්ගේ දායකත්වය ලබාගෙන කටයුතු කරනවා. එසේනම් අපි ගෞරවනීය ස්වාමින් වහන්සේට නමස්කාර පූර්වකව ඇරයුම් කරමු. මෙතන් පටන් අප සැම දෙනා කිරීමෙත් සිතින් මේ දේශනාව පවත්වන හැටියට අවසරයි ස්වාමින්ද්‍රයන් වහන්ස. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්කදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සබ්බපාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපනං ඊතං බුද්ධාන සාසනං සාදු සාදු. සද්ධාබුද්ධ සම්පන්න පින්වත්නි, සුපින්වත් දරුවනි, සෑම සෙනසුරාදාවකම හැම දෙනාගේම ඉල්ලීම අනුව අපි තීරණය කළේ අපේ දරුවන්ට අවශ්‍ය කරන ධර්ම කරුණු ඒක රාසි කරලා දෙන්න ප්‍රත්‍යවේක්ෂා වැඩසටහන හරහා. විශේෂයෙන් දරුවන්ට විතරක් නෙවෙයි, අපි මේ කරුණු සාකච්ඡා කරද්දී ඒ කරුණු වලින් අපේ දෙමාපියන්ට උනෑ තරම් දේවල් ඉගෙන ගන්න දේවල් තියෙනවා දරුවන්ව සකස් කිරීම සඳහා. ඉතින් අපි පළවෙනි දවසේ සාකච්ඡා කරපු කාරණා ටික නැවත වාරයක් කෙටියෙන් අපි මතක් කරනවා. අපි දරුවන්ගෙන් විමසුවේ ඉගෙන ගන්නේ කැමැත්තෙන්ද කියලා, ඉගෙන ගන්නේ සන්තෝෂෙන්ද කියලා. එතකොට අපි එහෙම දරුවන්ගේ විමසුවම හුඟාක් දරුවෝ කියන්නේ අනේ නෑ, හරි අමාරුවෙන් අපි ඉගෙන ගන්නේ, අසන්තෝෂයෙන් තමයි ඉගෙන ගන්නේ කියලා. ඒක වැඩිහිටි අපිත් දන්නවා, ඒක නොදන්න දෙයක් නෙවෙයි. ඉගෙන ගන්නවා කියන එක අමාරුවෙන් කරන්න වෙන්නේ. අපිත් පොඩි කාලේ එහෙමනේ, කැමැත්තෙන් නෙවෙයි අකමැත්ත තියාගෙන අසන්තෝෂයෙන් තමයි ඉගෙන ගන්නේ. එතකොට අපි දරුවන්ගෙන් අහන දෙවෙනි ප්‍රශ්නේ, අහපු දෙවෙනි ප්‍රශ්නේ තමයි, එහෙනම් ඉතින් තව කොච්චර කාල ඉගෙන ගන්න තියෙනවද? එතකොට දැන් හුඟක් දරුවෝ කියන්නේ තව අවුරුදු 7ක් තියෙනවා, 8ක් තියෙනවා, සමහර අයට 10ක් තියෙනවා. එහෙනම් ඒ අවුරුදු 10ම අවුරුදු 7ටම ඉඳ වෙන්නේ සන්තෝෂෙන් නෙවෙයි. ඉතින් අපරාධනේ මුළු සන්තෝෂෙන් නෙවෙයි කියන්නේ දුකෙන් ඉඳ වෙන්නේ. එතකොට ජීවිතේ ලොකු කාලයක් දුකෙන් ඉඳ වෙනවා පොඩි කාලේ. ඒක අකමැත්තෙන් නෙමෙයි ඉගෙන ගන්න වෙන්නේ. එතකොට ඊට පස්සේ අපි දරුවන්ගෙන් ඇහුවා, එහෙනම් ඉගෙන ගන්න එක නවත්තලා දාමු මොකද කියන්නේ කියලා. දරුවෝ කියනවා එතකොට, නෑ ඒක නවත්තන්න බෑ කියලා.
දරුව දන්න හොඳටම ජීවිතේ සාර්ථක වෙන්නේ එන ඒග ගඩත් වන හැබැයි දුකෙන් තම හෙන අවුදු දහයක් තර දුකෙන් ඉඩ වෙන්න. එන ඉගෙන ගන්න එක වෙනස් කරලා සතුටු කරන්න බැලුවේ එන එක බෑ. වෙනමක කරිකල සන්තෝස දෙයක් කරලා සතුටු කරන්න බල බෑක හරිියන්න එක අපිත් දන්න හරිියන්නේ කියලා. හැබැයි සන්තෝසින් ජීවත්වෙන්ඩ ඕනෑ නේද. එතකොට ඒකට ක්‍රමයක් විදිහට අපි සාකච්ඡා කරා වෙන මොකක් හරි වෙනස් කරන්න පුළුවන්ද කියලා බලන්න. ඉගෙන ගන්නව කියන්නේ බාහිර දෙයක් නේද. සන්තෝසය ඒකේ දුක් ඇතිවෙන්නේ කොහෙද? හිතේ. ඉගෙන ගන්න අකමැතිකම හින්දා දුක් ඇතිවෙන්නේ කොහෙද? හිතේ. එතකොට හිත වෙනස් කරන්න පුළුවන්ද කියලා බලමු එහෙනම් කියලා දරුවොත් එක්ක අපි සාකච්ඡා කරා. ඇයි දුක් ඇතිවෙන්නේ? අකමැත්තෙන් කරන හින්දා නේද. ඕනම වැඩක් අකමැත්තෙන් කරනකොට සන්තෝෂයක් ඇති වෙන්නේ නැහැ. එහෙනම් අපි මේ වැඩේ නේද කැමැත්ත අකමැත්ත ඇති වෙන්නේ හිතේ. අපි එදා කතා වුණා ගිය සෙන්තුරාදා. එහෙනම් අපි හිත වෙනස් කරමු කැමැත්ත බවට පත් කරොත්. ගොඩාක් විස්තර එදා කතා කරපු හින්දා මම කෙටියෙන් කියන්නේ එදා අපි කතා කරපු ටික. අධ්‍යාපනය කෙරෙහි තියෙන අකමැත්ත කැමැත්ත බවට පත් කරනවා. හිත වෙනස් කරන්න පුළුවන් නම් නේද කැමැත්තෙන් කරන දේවල් මිනිස්සු කරන්නේ සන්තෝෂයෙන් නේද. කැමැත්තෙන් කරන දේවල් මිනිස්සු කරන්නේ සන්තෝෂයෙන්. දැන් අකමැත්තෙන් කරන හින්දා තමයි දුක් ඇති වෙන්නේ. එහෙනම් අපි දැන් සූදානම් වුණේ හිත වෙනස් කරන්න. දැන් දරුවෝ ටික ලෑස්තිලා අද බලන් ඉන්නේ කොහොමද මේ හිත වෙනස් කරන්නේ? හිත වෙනස් කරන්නේ කොහොමද? ඒ කියන්නේ මගේ දැනට තියෙන අධ්‍යාපනයේට අකමැත්තක් නේද. ඒකින් දා ඒකෙන් මම දුකෙන් කරන්නේ අවුරුදු 10ක් මට දුක් විඳින්න වෙනවා. අකමැත්තෙන් කරා කියලා තිතින් අවුරුදු 10ම කරන්න වෙනවනේ වැඩි නේද. ඒක හින්දා අපි මේක හිත පොඩ්ඩක් වෙනස් කරලා කැමැත්තෙන් කරොත් අවුරුදු 10ම සන්තෝෂයෙන් ඉන්න පුළුවන්. ඒකින්ද අපි දරුවොත් එක්ක එකතු වෙලා වුණ තීරණයක් ගත්තා නේද අපි හිත වෙනස් කරමු කියලා. ඒතර කැමැත්ත අකමැත්ත කැමැත්ත බවට පත් කරගන්න ඕන කියලා තීරණය වුණා. ඊට පස්සේ කැමැත්ත තිබුණත් සමහර දේවල් වලදී ප්‍රශ්නයක් එනවා කියන එකත් සාකච්ඡා කරා. හරි ඒ තමයි දැන් ඔන්න මට කැමැත්තක් තියෙනවා අද හැන්දෑව පාඩම් කරන්න කියලා. පාසලේදී මට මොන හරි අවශ්‍යතාවයක් වෙලා මං අද හැන්දෑව කැමැත්තෙන්ම පාඩම් කරනවා කියලා හිතාගෙන ගෙදර ආවා. ඇවිල්ලා අපේ පුතෙක් මොකද කරන්නේ ඉක්මනට ගිහිල්ලා කෑම කාලා පිරිසිදු වෙලා දැන් කුසිය පැත්තේ ඉඳන් යන්න යන්නේ කාමරේ පැත්තට. හරිද? මොකද මේ කැමැත්තෙන් පාඩම් කරන්න යන්න යන දවසක් මේ. යනකොට මේ එන්න සාලි රූපවාහිනියක කැමැති වැඩසටහනක් යනවා. මෙයා යන්න ගියේ කොහෙවත්, යැවෙන්නේ කොහෙවත්. හවුද නැද්ද නේද? එහෙනම් ඒක තමයි ඔන්න වෙන වැඩේ. ඒ මොකද ඒ වුනේ? අපි කතා වුණා බුදුරජාණන් වහන්සේගේ ධර්මය කියලා කියන්නේ අපේ බුද්ධාගම පොතේ තියෙන පාඩම් ටික විතර නෙවෙයි. අපේ දරුවෝ හරීම අපිත් පොඩි කාලෙමයි ඒ ටික තිබ්බා කියලා ඒ ටික බැලුවා කියලා ඒ ටික බලාගෙන විභාග ඉක්මනට හොඳ සාමාර්ථයක් ගන්නත් පුළුවන් නේද. හැබැයි ඒකේ ඊට වැඩි එහා ගිය හරියට බුද්ධ ධර්මය කියලා කියන්නේ විද්‍යාව ගණිතය වගේ ඔප්පු කළ පෙන්විය හැකි තර්කානුකූල එකක්. ඒකේ මූල ධර්ම තියෙනවා. දැන් ගණිතය ඉගෙන ගන්නකොට එක එක ප්‍රමේයන් හම්බෙනවා. එක එක මූල ධර්ම හම්බ වෙනවා. ඒ වගේ මූල ධර්ම තියෙනවා. ඒවා ඉගෙන ගන්න ඕනේ. ඒවා යොදවන්න ඕනේ. කොහේ ගැනද තියෙන්නේ? සිත ගැනයි තියෙන්නේ. සිතේ ක්‍රියාකාරීත්වය ගැනයි තියෙන්නේ. ඒක ගවේෂණය කරන්න ඕන එකක්. ඒක පරීක්ෂණ, නිරීක්ෂණ, නිගමන කරලා තීරණය ගන්න ඕන එකක් විද්‍යාව වගේම. ඒතර පරීක්ෂණ කරන්න අපිට විද්‍යාව ඉගෙන ගන්නකොට පරීක්ෂණ කරන්න තියෙනවා සාම්පල්. නේද? සාම්පලයක් දෙනවනේ මේ සාම්පලයෙන් පරීක්ෂණය කරලා නිගමනයක් ගන්න කියලා. ඒ වගේ අපිට සිත ගැන ගන්න තියෙන පරීක්ෂණයක් කරන්න තියෙන සාම්පලය කාගේ සාම්පලයද? තමන්ගේ සාම්පලය. හරිද? මගේ සිතත් එක්ක තමයි මේක යොදවලා බලන්නේ. එතකොට දැන් අද අපි කතා කරන්නේ මේ කැමැත්ත අකමැත්ත කැමැත්ත විදිහට පත් වුණාද කියලා බලා ගන්න වෙන්නේ කොයි සාම්පලෙන්ද? තමන්ගේ පැත්තෙම මේ කියන විදිහට වැඩ කරනවා මාගේ මට කැමැත්ත ඇති වුණාද කියලා. ඊළඟට දැන් අපි කතා කරමින් හිටිය අර මොකක්ද අර රූපවාහිනිය ඉස්සරහා වෙන්නේ කියලා කරන්න ඕන දේ කරන්න ඉස්සෙල්ලා ඒ වෙන්න ඕන දේ තේරුම් ගන්න ඕන හින්දා දයාවර දුවේ පුතේ අපි
අපි ජීවත් වෙනකොට අපිට හරි වැඩක් වෙනවා. ඒ තමයි එකම දේ තියෙන සිතුවිලි දෙකක් එකම වගේ සිතුවිලි දෙකක් තියෙන අවස්ථාවලට අපි පත් වෙනවා. උදාහරණයකින් තේරුම් කරන්න ලේසියි. ඔන්න අපි යනවා අම්මලා තාත්තලා එක්ක කොහරි උත්සවයකට. යනකොට උත්සවයේ ගේට්ටුවෙන් ඇතුළු වුණා. ඇතුළු වුණාම මේ පැත්තේ ඉන්න මම ගොඩක් කැමති යාළු. මම කැමති යාළුවෙක් ඉන්නවා මේ පැත්තේ. හරි? මේ පැත්ත හැල්ල බලනකොට ගොඩක් කැමති යාළුවෙක් ඉන්නවා. දැන් මේ පැත්ත බලනකොටත් කැමැත්තක් ඇති වුණේ. නේද? මේ පැත්ත බලනකොටත් කැමැත්තක් ඇති වුණේ. මං හැරිලා යන්නේ කොයි පැත්තටද? ගොඩක් කැමති කෙනා ළඟට යනවා. එහෙම නේද? එහෙනම් මගේ ජීවිතේ ක්‍රියාත්මක වෙන්නේ කොහකද? ගොඩක් කැමති කියලා කියන්නේ කැමති හැඟීම, කැමති චේතනාව කියන අපිට ඒකට නේද? කැමැත්ත වැඩි දේ තමයි වෙන්නේ. පාඩම් කරන්නත් කැමැත්තකින් ගෙදර ආවේ. රූපවාහිනී ක්‍රිකට් මැච් එක යනවා දැක්කා. දැන් මං කුස්සියේ ඉඳන් එනවා. දැන් මගේ හිත විනිශ්චය කරන්නයි යන්නේ. නේද? මොකද්ද? මාව හැරෙන්නේ කොයි පැත්තටද? වැඩියෙන් කැමැත්ත තිබ්බොත් පාඩම් කරන පැත්තට. ඒ පැත්තට යනවා. වැඩියෙන් කැමැත්ත තිබ්බනම් රූපවාහිනී පැත්තට. ඒ පැත්තට යනවා. දන්නේම නැතුව ඒක මමද කරන්නේ වෙනවද? ඒක වෙනවා. හරිද? එතකොට අපි මොකක් හරි අරමුණකට යන්න නම් අපිට ඉලක්කයකට යන්න නම් ඒ ඉලක්කය ඒ අරමුණ පැත්තට තියෙන කැමැත්ත අනිත් දේවල් වලට තියෙන කැමැත්තට වැඩි කරගන්න ඕනේ. නේද? අපි ඒක ගිය සතියේ කතා කරා. කැමැත්ත වැඩි කරගන්න ඕනේ. කොහොම හරි කැමැත්ත වැඩි කරගන්න ඕනේ. නැත්නම් අපිට මේ ගමන යන්න බැහැ. හරිද? අරමුණකට යන්න බැහැ. ඉලක්කයකට යන්න බැහැ. හුඟක් ළමයි ඉන්නවා, වැඩිහිටියොත් ඉන්නවා, නොයේකුත් ඉලක්ක තියාගෙන වැඩ පටන් ගන්නවා. නොයේකුත් ඉලක්ක තියාගෙන වැඩ පටන් අරගෙන ටික දවසයි. ටික දවසකින් මේ වගේ වැඩ පටන් ගත්තද කියලාවත් නැහැ. පස්සේ කවුරු හරි මතක් කරොත් තමයි මතක් වෙන්නේ. හා, ඇත්තටම මම මේ වැඩේ පටන් ගත්තනේ කියලා. ඇයි ඒ? කැමැත්තේ තියෙන අඩුව. වෙන දෙයකට කැමැත්ත ගිහිල්ලා. වෙන දෙයකට කැමැත්ත ගිය ගමන් මොකද වෙන්නේ? අර වැඩේ එක දිගට කරගෙන යන්න බැරි වෙනවා. දැන් එහෙනම් බලන්න කැමැත්ත ඇති කරගන්න ඕනේ, ඊළඟට ඒ කැමැත්ත වැඩි කරගන්න ඕනේ. නේද? අපි යම්කිසි අරමුණකට කැමැත්ත ඇති කරගන්න ඕනේ විතර නෙවෙයි, ඒ කැමැත්ත වර්ධනය කරගන්න ඕනේ. හරිද? වර්ධනය කරගෙනත් මොකද කරන්නේ? ඒ කැමැත්ත එක දිගට තියාගන්න ඕනේ. නේද? ඕනම දෙයක් කරද්දී දැන් සමහර දේවල් වල ගොඩ කැමැත්ත තියෙනවා. අපි හිතමුක අපේ ඉස්කෝලේ අයියා කෙනෙක් තමයි දිස්ත්‍රික්කයෙන් පළවෙනියා වුණේ, ලංකාවෙන් පළවෙනියා වුණේ කියලා විභාගයකදී. හරි? එදා මොකද හිතෙන්නේ තමන්ට? ඊළඟ සැරේ මට මේක කරගන්න පුළුවන් නම් හොඳයි. ඉතින් ගෙදර දුවගෙන එනවා, ලොකු කැමැත්තක් ඇති වෙනවා. මම ඊළඟ සැරේ මම තමයි මේ වගේ වැඩක් කරන්න කියලා කාමර අස් කරනවා, පොත් පිළිවෙලට තියෙනවා, නේද? වේගෙන් වැඩ කරන්න පටන් ගන්නවා. ඇයි ඒ? හිතේ ලොකු කැමැත්තක් ඇති වෙච්ච හින්දා. නේද? හැබැයි සතියක් දෙකක් යනකොට කොහොමද? හිටපු ගානමයි. ආයසරයක් පරණ විදිහමයි. නේද? එහෙනම් අපිට දැන් හොඳට තේරෙනවනේ වැඩක් යන්නේ නැහැ ඉස්සරහට. කැමැත්ත ඇති වෙන්නත් ඕනේ, වෙන දෙයකට වඩා කැමැත්ත වැඩි වෙන්නත් ඕනේ. එහෙම නැත්තම් මේ වැඩේ කරන්නේ නෙවෙයි, කෙරෙන්නේ නැහැ. කරන්නේ නෙවෙයි, කෙරෙන්නේ නැහැ. හරිද? අපිට යම් කිසි දෙයකට කැමැත්ත ඇති වුණොත් අපි වැඩක් කරන්නේ අපේම වුණාවෙන්. හරිද? ඒකට කියනවා, අභිධර්මයේ කියනවා අසංකාරික සිතක් පහළ වෙනවා කියලා. හරි? මේ ලොකු දෙයක් නෙවෙයි, අපේ පුතාලා මතක තියාගන්න ඕනේ. අසංකාරික සිතක් කියලා කියනවා. හරිද? බලන්න මම මේ ඔප්පු කරලා පෙන්වන්න හදන්නේ ධර්මයේ තියෙන දේවල් අපිට කොච්චර වටිනවද කියලා. හරි? එතකොට කවුරු හරි කියපු හින්දා අපිට සමහර වැඩ කරන්න වෙනවා. එතකොට කියනවා මේ වැඩේ කරන්න හිත පහළ වෙන්නේ සසංකාරික කියලා. ඒ කියන්නේ අනුන්ගේ කැමැත්තෙන්. දෙමව්පියෝ අපිට කියන හින්දා, දෙමව්පියෝ අපිට කියන හින්දා අපි ගිහලා පොත් මේසේ ඉඳගත්තාම අපිට පහළ වෙන සිත කැමැත්ත නෑ මගේ කියන හින්දා ඉතින් ඇවිල්ලා ඉඳගෙන ඉන්න දැන්. හරිද? එහෙම ඉඳගත්තාම පහළ වෙන සිත එතකොට මොනවද? සසංකාරික සිත. අභිධර්මයේ තියෙනවා සසංකාරික සිතෙහි
තීනමිද්දේ පහළ වෙනවා කියලා. හැබැයි සිත අසංකාරික නම් තීනමිද්දේ එන්නේ නැහැ. එහෙනම් අපි පොත් මේසේ නිදි කිරනවා නම් කායික වෙහස නැතුව මං කියන්නේ. හරිද? කායික වෙහසට කොහොමත් එනවා, නිදිමත් එනවා, කාය හොඳට වහන්සලා තිබ්බත්. එහෙම නැතුව අපි පොත් මේසේ කම්මැලිකමෙන්, ඉතා කම්මැලිකමෙන් නම් වැඩ කරන්නේ. ඒ මොකද තමන්ගේම කැමැත්තෙන් ආපු සිත නෙවෙයි හින්දා. එතකොට බොහොම කම්මැලි වෙනවා. එහෙනම් අපි දැනගන්න ඕනේ නේද, අද ලොකු තරගයක් නේ තියෙන්නේ. නේ හොඳට ඉගෙන ගත්තේ නැත්නම් ජීවිතේ වැඩක්ම නැහැ නේද? කාට හරි අපේ දරුවෙකුට හිතෙනවා නම් හදිසියක්වත් ඉගෙනගෙන වැඩක් නැහැ කියලා. එහෙනම් ඉගෙනගෙන නෙවෙයි මේ ඉගෙන ගන්න නැතුව ඕන දෙයක් කරන්න පුළුවන් කියලා ඉගෙනගෙන ඒකේ රසාවකට යන්න නැතුව ඉන්න නේද? එතකොට පෙන්වන්න පුළුවන් ඒ දරුවට, මට ඉගෙන ගන්න පුළුවන් ඒ වුණාට මං නේද, මට පුළුවන් කියලා පෙන්වන්න පුළුවන්. හුඟාක් අයට තවන්ට බැරිකම හින්දා වැඩක් නැහැ කියනවා. ඒකින්ද ඔන්න දැන් එහෙනම් අපි දැන් ඔන්න කතාවකට ආවා. කැමැත්ත ඇති කරගන්න ඕනේ. ඒ කැමැත්ත අකමැත්ත තියෙන දෙයට කැමැත්ත ඇති කරගන්න ඕනේ. වැඩේ සාර්ථකව කරන්න නම් ඒ කැමැත්ත වර්ධනය කරගන්න ඕනේ ගොඩක්. ඊළඟට ඒ වර්ධනය කරගත්ත කැමැත්ත පවත් ගන්න ඕනේ නේද? කොයි වෙලාවරි ඒක නැති වුණොත් ආය වැඩ යන්නේ නැහැ. එහෙනම් ඔන්න ආකාර තුනක් දැන් අපි ගිය සතියේ ওই ටික කතා කරා උදාහරණ සහිතව. ඕනම ක්‍රියාවක් කරන්න මේක ධර්මීයමයි තියෙන්නේ. ආය මන් දරුවන්ට කියනවා බලන්න බුදුරජාන් වහන්සේගේ ධර්මය අරගෙන තමන්ගේ ජීවිතයට එකතු කරගන්න කියලා. අපි ඉගෙනගෙන අපි තමයි දොස්තර මහත්තයෙක් වෙන්න ඉන්න කෙනෙක් කියලා. අපි ඒ වගේ උදාහරණයක් ගමු. එක පුතෙක් ඉන්නවා, එයා දොස්තර මහත්තයෙක් වෙන්න ඉන්නේ. එහෙම අරමුණකින් ඉන්නේ. දොස්තර මහත්තයෙක් වෙනවා කියන්නේ සිද්ධියක්. හරිද? මොකක් හරි එක සිද්ධියක් නේද? කවදා හරි එක වෙන්න ඕනේ. එක සිද්ධ කරන්න ඕන දෙයක්. සිද්ධ කරන්න ඕන දෙයකට කියනවා සිද්ධියක් කියලා. සිද්ධියකට ධර්මයේ කියනවා 이르දියක් කියලා. හරි? සිද්ධියකට හේතු වෙන ධර්ම වලට කියනවා පාදක කියලා. පාද කියලා. හරිද? එහෙනම් සිද්ධියකට හේතු වෙන දේවල් වලට එහෙනම් කියන්නේ 이르දි පාද කියලා. හරිද? අපි පොතේ තියෙනවා 이르දි පාද යනු මොනවාද? මොකද කරේ අපි? කටපාඩම් කරලා හරි අමාරුවෙන් කටපාඩම් කරලා ඡන්ද චිත්ත විරිය විමර්ශා. ඊට පස්සේ විභාගෙටත් එනවා ලියන ඡන්ද චිත්ත විරිය විමර්ශා. ඡන්දේ කියන්නේ කැමැත්තය, සිතේ කියන්නේ සිතය, සමාධියය නේද? වීරිය කියන්නේ මේකයි කියලා විස්තර කරලා ලියනවා. ඉතින් D එකකුත් එනවා. නැත්නම් A එකකුත් එනවා බුදු ධර්මයට. හරි බලන්න ඒකෙන් කිසි ප්‍රයෝජනයක් කරා නැහැ. ඡන්දේ කියන්නේ මොකද්ද? කැමැත්ත කියන එක නේද? එහෙනම් දොස්තර මහත්තයෙක් වෙන්න තියෙන කැමැති වෙන්න ඌමනා තියෙනවා නම් එයාට ඒ කෙරෙහි තද කැමැත්ත ඇති වෙන්න ඕනේ. ඒක තමයි ඒ සිද්ධිය සිද්ධ වෙන්න අවශ්‍ය කරන පළවෙනි අවශ්‍යතාවය. කාගේ තුලද, අම්මගේ තුලද, තාත්තගේ තුලද කැමැත්ත විතරක් ඇතුණට ඇද්ද? පුතාව දොස්තර කෙනෙක් කරන්න ඕන කියලා අම්මගේ තාත්තගේ තුල කැමැත්ත ඇති වෙලා හරියන්නේ නැහැ. මොකද එයා එතකොට මේසේ නිදි කරනවා. නේද? එහෙනම් කාගේ හිතේද ඇති වෙන්න ඕන? තමන්ගේ සිතේ තමන්ගේ අරමුණ පිළිබඳ කැමැත්ත උපදින්න ඕන. එහෙනම් අපි දැන් නේද අභිධර්ම කාරණාවකින් ඔන්න අපි ධර්මය තුලින් මගේ ජීවිතයට එකතු කරගන්න ඕන දෙයක් අපි මතක් කරගත්තා. සහ 이르දිපාද කියන එකයි මේ ජීවිතයට එකතු කරගන්නේ. ඒකින්ද අපි මේවා කතා කරන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන්. ඇයි මන් දරුවන්ට එහෙම කියන්නේ? අපිට ලොකු හැඟීමක් උපදින්න ඕනේ. බුදුහාමුදුරන්ගේ ධර්මය කියන්නේ අපේ ජීවිතය සකස් කරගන්න අපිට කියලා දීලා තියෙන දේවල් ඒකේ තියෙන්නේ. ඒක කටපාඩම් කරගෙන ඉන්න විතරක් තියෙන එක නෙවෙයි කියලා. හරි. දැන් එහෙනම් දැන් ඔන්න අපි දැන් අද පටන් ගන්න තැනින් පටන් ගන්නයි යන්නේ. දැන් මොනවද එතකොට? එදා අපි කිව්වා අරමුණක්. එතකොට දැන් කැමැත්තක් ඇති කරගන්න අරමුණක් තියෙන්න බෑ. එතකොට ගිය සතියේ අපි කිව්වා අරමුණු නැති ළමයින්ට අරමුණක් ඇති කරගන්න. සතියෙම හිතලා බලලා හොඳ අරමුණක් දැන් මං හිතන්නේ ළමයි අරමුණක් ඇති කරන් දැන් තියෙන්නේ. මම දොස්තර කෙනෙක් වෙනවා, මම ඉංජිනේරුව වෙනවා, කැමති අරමුණක් ඇති කරගන්න ඕන තැනකට යන්න පුළුවන් මේ කියන වැඩ ටික කරොත්. හරිද? ජීවිතේ තමන් කැමති ඕනම අරමුණකට යන්න පුළුවන් මේ කියන විදිහට වැඩ කරොත් ඒක එහෙමමයි. දැන් එහෙනම් අරමුණක් ඇති වෙලා තියෙන්න ඕනේ. එච්චරයි ඊයේ දවසේ කරා, එදා සෙන්සුරාද දවසේ අපි කතා කරේ අරමුණ ඇති කරගෙන තියාගන්න කියලා. දැන් අද අපිට එහෙනම් තියෙන්නේ මොකද්ද? කොහොමද මේ අරමුණට කැමැත්ත ඇති කරගන්නේ? කොහොමද මේ කැමැත්ත වැඩි කරගන්නේ? සහ වැඩි කරගත්ත කැමැත්ත පවත් ගන්නේ කොහොමද කියලා කතා කරන්න ඕනේ.
ඔන්න දැන් මම මෙන්න මෙහෙම වැඩක් කර අපේ ළමා වැඩසටහනේදී මම දරුවන්ට මෙන්න මෙහෙම කිව්වා. හරි. ඔයා දැන් උදාහරණයක් අපි වෛද්‍යවරයෙක් ඉන්න ළමයෙක් කියලානේ. හොඳට මතක් කරන්ඩ හොඳට මතක් කරන්න ඔයාට කොයි වෙලාවෙ හරි කවදහර ජීවිතයේ මොහොතක් උදා වෙනවා. හරිද? ඒ කියන්නේ කොයි හරි වෙලාවක අවස්ථාවක් වෙනවා. ඒලෙවල් විභාගයේ සමත් වෙලා වෛද්‍ය විද්‍යාලයට තේරෙන්ඩ ලකුණු ප්‍රමාණය ඇති කියලා දැනගන්න වෙලාවක් වෙනවා කියලා හිතන්න. අන්න එහෙම වෙලාවෙදී මොන වගේ හැඟීමක් එයිද? එහෙම දැනගත්තොත් ඇත්තට මෙහෙම කොයිලා හරි මන් දැනගත්තොත් ඒ වගේ වෙලාවක මොන වගේ හැඟීමක් එයිද? කොච්චර ලොකු සතුටක් එයිද නේද? කෑගහයි නේද? උඩ ෆනි නේද? ගෙදරදි නම් මේක දැනගත්තේ දුවගෙන යයි අම්මා ළඟට ගිහිල්ලා අම්මා වැළඳ ගනි නේද? අම්මට වඳි, තාත්තා වැළඳ ගනි, තාත්තට වඳි නේද? එතකොට ඒ දෙන අඬයි නේද සන්තෝෂෙට. ඊට පස්සේ ආගියලා අක්කලා ඔක්කොමලත් එක්ක ගොඩාක් සතුට භුක්ති විඳ ගන්න පුළුවන් වෙයි නේද? ඒ විතරද? යාළුවන්ට කෝල් කරලා කියයි ඒ වැඩේ හරි කියලා කෑ ගහයි නේද? කවුරුත් සුබපතයි. ඒ වගේ අන්න ඒ මොහොත කොයි වගේද කියලා හොඳට හිතෙන් විඳින්න ඕනේ. හරිද? හොඳට හිතෙන් විඳින්න ඕනේ. මම මේ වගේ තත්ත්වයකට පත් වුණොත් මේ වගේ මෙන්න මේ විභාගය සමත් වෙලා මේ වගේ තැනකට මා මේ වගේ මේ තීරණය නැත්තම් මේ දැනුම් දීම මං අදාළ ඉලක්කයට හරි කියලා ඉස්සෙල්ලාම දැනගන්න මොහොතේදී මට ඇති වෙන සතුට සහ ඒ හැඟීම මේ වෙලාවේ ඇති වුණා වගේ හිතෙන් විඳින්න ඕනේ. පුළුවන් නේද ඒක කරන්න? හා. දැන් අර මං කාරණා ටිකක් කිව්වනේද? අම්මා අඬයි කිව්වා, තාත්තා අඬයි කිව්වා, ගුරුවරු කොච්චර සතුටේද ඉස්කෝලේ නේද? ඊට පස්සේ අපිට ඇවිදින්න නිකන් උඩින් උඩින් වගේ නේද? ඒ තරම් සතුටයි නේද? හැමෝම සුබපතනවා, හැමෝම කියනවා දක්ෂයෙක් කියනවා. කොච්චර ආය ඔය නිකන් ඔය උපන් දිනවලට සුබපතනේවා වගේ නේද? ලස්සන ඇඳුමක් ගිහම ඇඳගෙන ගිහම ලස්සනයි කියන වගේ පොඩි පොඩි දෙයක් නෙවෙයි ඒක. එද පොඩි පොඩි දේවල් වල සුබපතනවානේ. නිකන් අවුරුද්දා කාලා බීලා නාලා හිටියට සුබපතනවා කට්ටිය. 90යි කියලා සුබපතනවා, 80යි කියලා, 70යි කියලා නේද, 20යි කියලා. ඒව වැඩක් නැහැ. ඒව වුණ කෙනෙකුට කරන්න පුළුවන්. හැබැයි මේ වගේ සුබපතුමක් ගන්න ලේසි වෙන්නේ නැහැ කෙනෙකුට. මෙයා මහා වටින කෙනෙක් වෙනවා. ඊට පස්සේ කවුරුත් මෙයාට ගෞරව කරන්න පටන් ගන්නවා. හරි. දන්නවද? ගෞරව කරන්න පටන් ගන්නවා ඊට පස්සේ. කවුරුත් කතා කරන්නේ හරි ආදරෙන්, ගෞරවයෙන් කතා කරන්නේ. හරි. ඒ විතරක් නෙවෙයි, එතනින් පස්සේ වෙන දේ ගැනත් ටිකක් මෙනෙහි කරන්න ඕනේ. එතනින් පස්සේ වෙන්නේ මෙයා වෛද්‍ය විද්‍යාලයට යනවා. බොහොම නිදහසේ බොහොම ලස්සන ජීවිතයක් යාට හම්බ වෙනවා නේද? ඊට පස්සේ මොකද වෙන්නේ? කවදා හරි වෛද්‍යවරයෙක් වෙනවා නේද? වෛද්‍යවරයෙක් වුණාම උපාධිය ලබා ගන්න මොහොත. ඒ ඇඳුම ලේසියකට කෙනෙකුට අඳින්න පුළුවන්ද? ඇඳහම කොච්චර ලස්සනද නේද? ඒක මතක් කරන්න කියනවා. ඒ විතරක් නෙවෙයි, ඊට පස්සේ ජීවිතේ කොහොමද? දැන් අම්මට තාත්තට කතා කරන්නේ කවුරු කියලාද? දොස්තර මහත්තයාගේ අම්මා. දොස්තර මහත්තයාගේ තාත්තා කියලා. ඒතරනේ ලස්සන වාහනයක් හම්බෙනවා. හොඳ ගෙයක් හම්බෙනවා. ලස්සන ජීවිතයක් හම්බෙනවා. නේද? ටිකක් ආඩම්බරෙන් ඉන්න පුළුවන්. කොරිඩෝවේ එහෙම ඇඳගෙන ඇවිදගෙන යනකොට අර වේදනාලාවක් දාගෙන අනිත් මිනිස්සු අයින් වෙලා ඉඩ දෙනවා. නේද? යන යන තැනක ලොකු පිළිගැනීමක් තියෙනවා. කැමති නැද්ද එහෙම? මොකද අපේ දරුව කියන්නේ කැමති නැද්ද එහෙම වෙන්න? හා. ඔන්න බලන්න, ඒ විතරක්ද තමන්ගේ ඉස්කෝලේට කොච්චර ආඩම්බරයක්ද නේද? එතකොට තමන්ගේ අම්මා තාත්තට, තමන්ගේ රටට නේද? එතකොට එහෙනම් මම බොහොම වැඩදායි පුද්ගලයෙක් බවට පත් වෙනවා. දැන් ওই ටික මං කිව්වනේ. ওই ටික ওই විදිහට මතක් කරනකොට ඉගෙන ගන්න කැමැත්තක් ඇති වුණාද නැද්ද 30ට වැඩිය? මොකද කියන්නේ? නේද? කැමැත්තක් ඇති වෙනවද නැද්ද? ඔන්න ඇති වෙනවා දරුවන්ට. නේද? ඊළඟට බලන්න, ඕකේ අනිත් පැත්තත් බලන්න ඕනේ. මම එක දවසක් ගෙදරට වෙලා ඉනකොට ඔන්න ප්‍රතිඵල එන දවස ඇවිල්ලා. හරිද? අන්තර්ජාලයෙන් මම ගෙදරදී බලනවා. බලනකොට වැඩි වැරදිලා. මොන වගේ හැඟීමක් එයිද? කාන් දෙක රතු වෙනවා. නේද? මේ ලෝකේ නෙවෙයි ඉන්නේ වගේ දැනෙනවා. පොළව පලාගෙන ගියා නම් හොඳයි කියලා හිතෙනවා නේද?
එපා වෙනවා. දැන් අම්මට ගිහින් කියන්න දිහන්නේ. ගිලා කේන්ද්‍රිකාගා කියන්න උනම්මට තාත්තට. හරි ගිහින් නැහැ බලන්නකෝ කියලා. හරි ඒ කට්ටියටත් දුකයි. නේද ළමයින්ට මුණ දෙන්නත් බෑ ඉස්කෝල ළමයින්ට යාළුවන්ට මුණ දෙන්නත් බෑ. එතන ඉඳලා මොකද වෙන්නේ ආය අවුරුද්දක් පාඩම් කරන්න වෙනවා එක්කෝ. එක්කෝ කොහේ හරි තියෙන පොඩි පොඩි කෝස් හොයාගෙන ගිහලා අන්තිමට ජීවිතේ සාර්ථක වෙන්නේ නැහැ. ජීවත් වෙන්න වෙන්නේ කාගේ හරි යටතේ. නේද? කාගේ හරි සේවකෙක් විදිහට තමයි ජීවත් වෙන්න වෙන්නේ. මුදල් හරියට ඇත්තෙත් නැහැ. ලස්සන කාර් එක ලස්සනට කට්ටිය ඇඳගෙන ලස්සනට යනවා දැක්කහම අපිට කොහෙන්ද ඉතින් ඕවා කීකේ තමයි ඉන්න වෙන්නේ. එහෙම තමයි ඉන්න වෙන්නේ. නේද? සල්ලි ණයට ඉල්ල ගන්නත් වෙන එක එක්කෙනාගේ. හරි දුක දුකටපත් වෙන්න වෙනවා. දෙමාපියන්ට සලකන්නවත් හරියට හම්බෙන්නේ නැහැ. කවුරුවත් ගණන් ගන්නෙත් නැහැ. හරිද? ගැහැණු ළමයෙකුට නම් ඉතින් කමන්නේ නැහැ කියලා කියන්නේ අපේ දුවලට මම මේ කියන්නේ. දුවලට නම් ප්‍රශ්නයක් නැහැ අධිපතිකමක් හම්බෙනවා. නේද? කොහෙද? කුස්සිය අධිපතිනිය හම්බෙනවා. නේද? කුස්සිය අධිපතිකම හම්බෙනවා දුවලයිට ඉගෙන ගත්තේ නැත්නම් ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඥාතීන්වත් ගණන් ගන්න නැහැ. පුතේකුටුණත් එහෙම තමයි. ඉගෙන ගත්තේ නැත්නම් තමන් විවාහ වෙලා යන තැනකවත් කෙනෙක් ගණන් ගන්නේ නැහැ. අපෝ මහ මෝඩ මනුස්සෙක්. කිසි දෙයක් කරගන්න බෑ. හයි හත්යක් නැහැ. කියලා. ඉතින් ඒ වගේ කිසි දෙයක් කරගන්න බැරි තත්ත්වයකට පත් වෙනවා. මේ අවුරුදු කීපේ මං උනන්දු වෙලා ඉගෙන ගත්තොත් මට කිසි කරදරයක් නැතුව ජීවත් වෙන්න ලැබෙන වැදගත් මිනිසෙක් විදිහට වැදගත් විදිහට ජීවත් වෙන්න ලැබෙනවා. නැත්තම් හැමදාම කේන්ද්‍රිකව තමයි ජීවත් වෙන්න වෙන්නේ. ඔන්න ඔය ටික හොඳට මතක් කරනවා. හරිද? ඒක මතක් කරනකොට කැමැත්ත මොකද වෙන්නේ? ඉගෙන ගන්න ඕනේ කියලා ලෝක කැමැත්තක් ඇති වෙනවා. හරිද? අන්න කැමැත්ත හදාගන්න විදිය. කොහොමද? අරමුණට ගියොත් Tamanට ලැබෙන ලාභ මෙනෙහි කරනවා. කෙටියෙන් කියනවා නම් දැන් අපි කතා කරපු ටික මේ කියන්නේ අරමුණට ගියොත් මට ලැබෙන ලාභ. අරමුණට යන්න බැරි වුණොත් මට ලැබෙන අලාභ. හරිද? එහෙනම් කැමැත්ත වැඩි කරගන්නේ කොහොමද? දැන් දුවලා පුතාලට මම කිව්වා මේ කියන දේවල් හරියටම අහගෙන මේක රචනාවක් විදිහට ලියලා අපිට එවන්න කියලා. අපි කොහොම හරි කරලා තෑග්ගක් දෙන්න ලෑස්ති කරගන්නවා සහතිකෙකුත් එක්ක. හරිද? හරියටම ලියන්න ඕනේ මේ කියන දේවල්. හරියටම අපි කියන්නේ පොයින්ට් එකට ලියනවා කියලා නේද? හරියටම පියවර විදිහට මේක මං කිව්වා අපේ දරුවන්ට දැන් පුළුවන් මේක නිකන් ෆ්ලෝ චාට් එකක් වගේ අඳින්න ඕන නේද? ලස්සනටම මේක නිර්මාණය කරලා යනවා. කොහොමද අරමුණකට කෙනෙක් යන්නේ? අරමුණකට කෙනෙක් යන්න කොහොමද හිත සකස් කරගන්නේ කියලා හරියටම බලන්න ඕනේ. එහෙනම් දැන් මොකද කරේ අපි? අරමුණකට ගියොත් ඇතිවෙන ලාභ. ඒ අරමුණට මම අරමුණක් ඇති කරගත්තා. ඇති කරගත්තට විතරක් මදි. ඒ අරමුණට ගියොත් මට ඇතිවෙන ලාභයන් මොනවද? ඒ අරමුණට යන්න බැරි වුණොත් මට ඇතිවෙන පාඩු නැත්තම් අලාභයන් මොනවද කියලා දැනගත්තා. දැනගෙන ඒවා හොඳට මෙනෙහි කරා. මෙනෙහි කරා කියන්නේ නැවත නැවත ඒවා මතක් කරා. මේ වෙලාවේ ඒක විඳිනවා වගේ. මම දොස්තර කෙනෙක් වෙලා ඉස්සෙල්ලාම ඉස්පිරිතාලට යන වෙලාව, මම ඉංජිනේරුවෙක් වෙලා ඉස්සෙල්ලාම රස්සාවට යන වෙලාව, නැත්නම් උපාධිය ගන්න වෙලාව, විභාග සමත් වෙන වෙලාව, මේකට සමාන්තරව අපේ වැඩිහිටියයටත් නේද? ලෞකික අරමුණු විතරක් නෙවෙයි ලෝකෝත්තර අරමුණු ගැනත් ඔය විදිහටම හිතන්න ඕනද නැද්ද? භාවනා කරලා තමන්ගේ ජීවිතය වර්ධනය කර ගැනීම සඳහා කැමැත්ත උපදවා ගන්න ඕනේ. උපදවා ගන්න කැමැත්ත නම් ඒ தත්තරපත් තුන නැත්තම් මට විඳින්න වෙන දුක්, මානසික විඳින්න වෙන දුක්, ඒ தත්තරපත් තුනහම මට මානසික විඳින්න වෙන සුවදායක தত্ত্বය. එන්නේ ඒ ටික මෙනෙහි කරන්න ඕනේ. ඒ ටික මෙනෙහි කරපුවාම අපිට භාවනා රමතාවය කියලා එකක් හැදෙනවා. නේද? ධර්මය අවබෝධ කරගන්න ලොකු කැමැත්ත ඇති වෙනවා. ඒ කැමැත්ත තමයි අපි ඉස්සරහට අර යන්නේ. මං ගිය සතියේ මතක් කරා රූපවාහිනියක් ගන්න හිතුනහම ඒකට කැමැත්ත තියෙනවා නම් කැමැත්ත තියෙන තාක් කල් මේ වැඩේ වෙන්නේ. අපේ මං ආයෙ මතක් කරන්නම් ඒක. කෙටියෙන් වේගෙන් මතක් කරනවා. අපේ දරුවන්ට තේරෙනවා ඒක. එතකොට ඉක්මනට ගිය සතියේ කතා කරපු හින්දා මං යාළුවෙක්ගේ ගෙදරකට යනවා. ගෙදරකට ගියාම රූපවාහිනියක් දාගෙනවා. හරිම ලස්සනයි අපේ ගෙදර තියෙන එකට වැඩිය. හරිද? ඒතර මට ලොකු කැමැත්තක් ඇති වුණා. කැමැත්තක් ඇති වෙච්ච ගමන් ඒ කැමැත්ත මේක ඇතුලේ තියෙන හින්දා යාළුවා ආපු ගමන් මං අහන්නේ කීයද මේක ගත්තේ? කීයක් වුණාද? කොහෙද ගන්න තියෙන්නේ? කියලා ඔක්කොම අහනවා. ඒ අහන්නේ ඇයි? කැමැත්ත ඇති වෙච්ච හින්දා. ඊට පස්සේ මම දැන් මේ තොරතුරු ටික ඔක්කොම දැනගන්නවා. දැනගෙන ආපහු යනවා. යනකොට
දැනගත තොරතුටි ඔක්කෝම නැවත මිනිහි කරනවා නේද. කොහොමද මම මේක ගන්නේ, මගේ ළඟ මෙච්චර මුදලක් තියෙනවා, රත්තරම් බඩු මෙච්චර තියෙනවා කියලා වැඩි හිටියෙක් නම් එහෙම මිනිහි කරනවා නේද. ඒ මිනිහි කරන්නේ කැමැත්ත තියෙන හින්දා. එතකොටම යාළුවෙක් හම්බෙලා හම්බුන ගම මම ඕක තමයි කියන්නේ, මේ දන්නවත් මේ ජාතිය රූප වාහිනි වගේක් තියෙනවා මෙහෙම මෙහෙම. එතකොට මේ යාළුවා කියනවා අයියෝ ඔවා බාල බඩු වගේක්, ඔක ඔය ලස්සන තිබ්බට වැඩක් නැහැ කියලා කැමැත්ත අයින් වුණා. කැමැත්ත අයින් වුණා තායි එක ගැන හිතනවද? නෑ හිතන්නේ නෑ නේද. කැමැත්ත අයින් ඒ වගේ යාළුවෙක් හම්බෙලා කැමැත්ත අයින් වුණ නැත්තම් දිගට මේ වැඩේ කරනවා, මේක අවසාන ප්‍රතිඵලය මොකද්ද? රූප වාහිනිය තමන්ගේ ගෙදර කැබිනට් එකට එන එක නේද. එතකම්ම ඒ වැඩේ සිද්ධ වෙනකම්ම එක එක ඒවා වෙලා නේද, කඩවල් වලට ගිහිල්ලා සල්ලි හොයාගෙන ඒ ඔක්කොම වෙලා. හැබැයි ඒ ඔක්කොම වෙනකොට යටින් ගියපු වැඩක් තියෙනවා. ඒ වැඩ ටික ඔක්කොම සිද්ධ වුණේ අපේ හිතේ තිබ්බ කැමැත්ත කියන දේ අකණ්ඩව තිබ්බා නේද. ඒ රූප වාහිනිය දැක්ක වෙලාවේ ඇති වෙච්ච කැමැත්ත, මගේ ගෙදර කැබිනට් එකට ඒක ගේන තුරු ඇති වෙච්ච කැමැත්ත අකණ්ඩව තිබ්බා නේද. එන්න ඒ කැමැත්ත විසින් නේද මේ ක්‍රියාව සිද්ධ වුණේ අන්තිමට ඉවර වෙනකම්. එහෙනම් අධ්‍යාපනය ලබන ළමයෙක් විදිහට මගේ අරමුණ සාක්ෂාත් වෙන තුරු අරමුණ කෙරෙහි තියෙන කැමැත්ත අකණ්ඩව පවත් ගන්න ඕනද නැද්ද? අන්න එහෙනම් අපි අපේ හිත කැමැත්ත ඇති කරගන්න ක්‍රමය දැන් අපි දැනගත්තා නේද. එහෙනම් දැන් තියෙන ඊළඟ ප්‍රශ්නේ මේක පවත් ගන්නේ කොහොමද? අපි ඉස්සර කතා වුණානේ කැමැත්ත වැඩි කරගන්නත් ඕනේ පවත් ගන්නත් ඕනේ. පළවෙනි කතා කරමු වැඩි කරගන්න විදිහ නේද. කැමැත්ත කියන්නේ හැඟීමක් නේද, අපේ හිතේ ඇති වෙන හැඟීමක්. හැඟීමක් වැඩි වෙන්නේ මොනවා කරපුවාමද කියලා බලන්න ඕනේ. මට කාත් එක්ක හරි තරහ යනවා, හරි තරහ ගියාට පස්සේ මං එයා ගැන තරහෙන් හොඳට මෙනෙහි කරනවා. හරි පුටුවක් උඩලා ඉඳගෙන මට එදත් මෙහෙම කිව්වා, මට මෙහෙම කරා, මෙහෙම කරා, අපේ අම්මටත් මෙහෙම කියලා තියෙනවා, තාත්තටත් මෙහෙම කරලා තියෙනවා කියලා මතක් කරන පරණේ ඔක්කොම. මතක් කරන උනකට මතක් කරන මතක් කරන මොකද වෙන්නේ? තරහ කියන්නේ හැඟීමක්, ඒක වැඩි වෙනවා. එහෙනම් හැඟීමක් වැඩි වෙන්නේ මොනවා කරොත්ද? නැවත ඒ මතක් කරනකොට කියනවා මෙනෙහි කරනවා කියලා. නැවත මෙනෙහි කරොත් ඒ හැඟීම වැඩි වෙනවා. හරිද? එහෙනම් අරමුණට ගියාම සිද්ධ වෙන දේ සහ අරමුණට ගියාම අරමුණට යන්න බැරිවොත් ඇති වෙන පාඩු, අරමුණට ගියොත් ඇති වෙන ලාභ, අරමුණට යන්න බැරි වුණොත් ඇති වෙන පාඩු, නැවත නැවත මෙනෙහි කරන කෙනෙකුට අරමුණට යන්න තියෙන හැඟීම මොකද වෙන්නේ? කැමැත්ත වැඩි වෙන, අරමුණට යන්න තියෙන හැඟීම ගොඩාක් වැඩි වෙනවා. පිළිගන්නවද නේද? දැන් මේක විද්‍යාවක් නෙමෙයිද නේද? කොතනද මේකේ තියෙන අඩුව? මේ දේ කරොත්, මේ කියන විදිහට මෙනෙහි කරොත් ඔක වෙනවමද නැද්ද? ඒක වෙනවම. එහෙනම් ඉක්මනට ඒක කරලා හදාගන්න ඕන. මනුස්සෙක් සාර්ථක වෙන්න නම් තමන්ගේ හිත ඒ සාර්ථකත්වයට යන්න අවශ්‍ය කරන විදිහට හිත සකස් කරන්න ඕනේ. ඒක විතරක් අපි කරේ නැහැ. මං ගිය සතියේ දෙමාපියන්ට පොඩි චෝදනාවක් කරා. හරිද? ඒක නිකන් චෝදනාවක් නෙවෙයි, ආදරණීය චෝදනාවක් හැබැයි. දෙමාපිය ඉස්කෝලේ හොයලා දුන්නා. නේද? පොත්පත් අරන් දුන්නා. සපත්තුත් අරන් දුන්නා. පොත් බෑගුත් අරන් දුන්නා. නේද? ඉගෙන ගන්න ඕන ඔක්කොම අරන් දුන්නා. ඔක්කොම සකස් කරලා දුන්නා. හැබැයි එකක් සකස් කරේ නැහැ. මොකද්ද? ඉගෙන ළමයාට ඉගෙන ගන්න අවශ්‍ය කරන හිත සකස් කරේ නැහැ. නේද? එහෙනම් ළමයට මෙනෙහි කරවන්න ඕන විදිහක් දැන් දෙමාපියෝ දන්නවා. එහෙම කර එයාගේ හිතේ ඒකට හොඳ කැමැත්තක් ඇති කරවන්න ඕනේ. ඇති කරවල බලන්න ඕනේ මෙයාව ගිහිල්ලා, මෙයා ස්වභාවයෙන්ම යනවා මේසේ ළඟට. එහෙම නැණා. ස්වභාවයෙන්ම යන්නේ නැත්තම් දෙමාපියෝ බලා ගන්න ඕනේ. එහෙනම් මෙයාගේ කැමැත්ත තාම ඇති වෙලාමදි. අනිත් එක මෙහෙ එනවා කියලා නේද? මෙහෙ එනවා ඉඳ ගන්නවා කියලා අරමුණට ගියාම ඇති වෙන ලාභ මේවා ලියා ගන්නවා. එහෙමනම් ඒ කැමැත්ත ඇති කරන්න බෑ. ඒ කැමැත්ත ඇති කරන්න කතා කරන්න ඕන වෙලාව තියෙනවා, සුදුසු වෙලාව තියෙනවා නේද? ඒ අදාළ වෙලාවක බොහොම ආදරයෙන්, කරුණාවෙන්, මෛත්‍රියෙන් එයාගේ හිතට ඒක ඇතුල් කරන්න ඕනේ. එහෙම නෙවෙයි අපේ දෙමාපියන්ට සමහර වෙලාවට තියෙන පීඩනත් එක්ක ඔව්වා පැත්තක තියලා නේද සිද්ධ කරන විදිහ වෙලාවකට අපි දන්නවා. ඉතින් ඒකෙන් එයාගේ හිත සකස් වෙන්නේ නැහැ. කොහොම හරි කමක් නැහැ. දැන් අපි කැමැත්ත වැඩි කරගන්න හැටි දැන් තේරුණා. මං හිතන අපේ දරුවන්ට තේරුණා. දැන් පියවර වශයෙන් දන්නවා දැන් ගොඩක් දේවල්, කතා කරපු දේවල්. අරමුණක් ඇති කරගන්න ඕනේ, අරමුණට කැමැත්ත ඇති කරගන්න ඕනේ.
ඒ ඇතිකරගත්ත කැමැත්ත වඩිකර ගණ්ඩෝ නෑ මොනවට මොනවාට වැඩියද වැඩිකර ගණ්ඩෝන අනිත් දේවල්ලට තියෙන කැමැත්තට වැඩි වෙන විදිට වැඩිකර ගණ්ඩෝ නෑ දැන් හරි නේද වැඩිකරගන්න විදිහ කතා කරා කොහොමද අරමුණට මම ගියොත් ඇතිවෙන ලාභ අරමුණට යන්ඩ බැරිියොත් ඇතිවෙන පාඩු නේද මේවා ඔක්කෝම දැන් දන්නවා දැන් තියෙන්නේ පවත්වා ගැනීම ඇතිකරගත්ත වැඩිකරගත්ත දැන් තියෙන්නේ පවත්ත ගන්නේ කොහොමද දැන් කැමැත්තක් ඇතිකර ගණ්ඩත් දන්න වැඩිකර ගණ්ඩත් දන්නවා පවත්ව ගන්න විදිහ කතා කරන්න ඕන මේ අද දවසේ මගේ කැමැත්ත හොඳට වැඩි වෙලා තියෙනවා කියන්නකො කොහොමද වැඩි උනේ මොනව කරලාද මෙනෙහි කරලා නේද දැන් බලන්න කෙනෙක් කෙනෙහි තරහෙන් මෙනෙහි කරපු දවසට හොඳටම තරහ වැඩි නේද හැබැයි තරහෙන් මතක් කරන එක අඩු කරනකොට අඩු වෙනවනේ නේද එහෙනම් අද මම ලාභ පාඩු මෙනෙහි කරපු හින්දා මට හොඳට කැමැත්ත ඇති වෙලා තියෙනවා හෙට අඩුයි නම් මොකද කරන්න ඕන හෙටත් ඒක මෙනෙහි කරන්න ඕන නේද අනිත් අඩුයි නම් මොකද කරන්න ඕන එහෙනම් ඇති කරගත්ත කැමැත්ත පවත්ව ගන්න නම් දවස ගානේ මේක මෙනෙහි කරන්න ඕන දවස ගානේ මේක මෙනෙහි කරන්න ඕන නැවත නැවත මෙනෙහි කරන්න ඕන හරි එහෙනම් මොන මන්දන් අවවාදයක් දෙන්න යන්නේ අපි පුතාලාට දුවලාට එහෙනම් දවස ගානේ තමන්ගේ අරමුණට ගිහාම ඇතිවෙන ප්‍රතිලාභ අරමුණට ගියන්ට බැරිුණොත් ඇතිවෙන පාඩු මෙනෙහි කරන්න කියලා මතක් වෙයිද ඔක හැමදාම කරන්න අපි තා ප්‍රායෝගික වෙන්න ඕනනේ නේද මතක් වෙයිද දවස් දෙකක් කරා ඊට පස්සේ ආය මාසිකෙන් අමතක වුණොත් මාසෙම පැත්තක නේද මාස දෙකක් ඉන්නම් මතක් වුණොත් මාස දෙකක් යනකම් එහෙනම් මේක මතක් වෙන්න ක්‍රමයක් හදාගන්න ඕනේ හරි මම අපි දුවලගෙන් පුතාලගෙන් අහනවා උදේට නැගිටිනකොට මොනවද මතක් වෙන්නේ තේකනේ මතක් වෙන්නේ නේද උදේ නැගිටිනකොට මතක් වෙන්නේ අම්මා තේ හදලත් දන්නේ අම්මා තේ හදලත් දන්නේ කියලා මතක් වෙන්නේ ඇයි දන්නේ ඇයි පුරුදු වෙලානේ නේද පුරුදු වෙච්ච දේ මතක් වෙනවද නැද්ද එහෙනම් අපි මේක මතක් කරන්නත් වෙලාව පුරුදු වුණොත් ඉක්මනට ඒ වෙලාවට හැමදාම මේක මතක් වෙයි නේද එහෙනම් මලක් වගේ උදේම ලොකු සිතක් ඇති කරගන්න කම්මැලිකම් අයින් වෙලා හොඳ අදහසක් ඇති කරගන්න අපි මේකට වෙලාවක් දාගමු ඒ තමයි උදේ නැගිට ගමන් විනාඩි 10ක් හරිද දවසකට විනාඩි කීයක් තියෙනවද දරුවන්ට පුළුවන් ගණන් හදලා බලන්න 1440ක් තියෙනවා විනාඩි පස්සේ වැඩි කරලා බලන්න හරිද ඔය 1440න් අපි ගත කරන දවසේ වටිනම විනාඩි 10 වටිනම විනාඩි 10 තමයි ඔය උදේ පාන්දර නැගිට ගමන් අරමුණ මතක් කරන වෙලාව අරමුණට ගියොත් මට මේ ලාභය ලැබෙනවා අරමුණට යන්න බැරි වුණොත් ඉතින් 1440න් 10ක් අඩුනහම කීයක් තියෙනවද අනිත් වැඩවලට 1430ක්ම තියෙනවනේ නේද එහෙනම් වටිනම විනාඩි 10 අයින් කරන්න එපා ජීවිතේ හරිද මේ අනිත් අරත් එක කියන්නේ හරිද හැමෝටම අරමුණු තියෙන්න ඕනේ එතකොට ජීවිතේ වටිනම විනාඩි 10 අයින් කරන්න එපා මොකද කරන්න ඕනේ උදේම ඇත්තටම අපේ පුංචි දරුවන්ට උනත් මේක කරවන්න පුළුවන් දෙමාපියන්ට නැගිටවලා ඉඳවලා විනාඩි 10ක් තියන් අරමුණු මෙනෙහි කරන්න ළමයින්ට අරමුණු මෙනෙහි කරන්න පුරුදු කරවන්න හරිද දැන් ඉඳගන්න ඉඳගෙන අරමුණු මෙනෙහි කරන්න මම මේ தත්තරපත් වෙනවා මම මෙහෙම වෙනවා කියලා අර අපි කිව්ව ටික මෙනෙහි කරන්න හරි මේකට අපේ දුවේ පුතේ අපි පොඩි ක්‍රමයක් පාවිච්චි කරනවා මේක පුරුදු වෙන්න ඕන හින්දා පුංචි කොලයක් ගන්නවා හරිද මේකට තව පස්සේ මම තව ඒවා එකතු කරනවා හරි කොලයක් අරගෙන අද දිනේ දා ගන්නවා දැන් අදනේ මේක අහගත්තේ හෙට උදේ දිනේ දා ගන්නවා දිනේ දාගෙන මොකද කරන්නේ දැන් අද දිනේ දාගෙන නැත හෙට උදේ දිනේ දාගෙන හෙට උදේ ඉඳන් මොකද කරන්නේ දින ටික දා ගන්නවා මාසයක් හරිද මෙහෙම පල්ලෙහාට දින ටික දා ගන්නවා දාගෙන මොකද කරන්නේ හෙට උදේම විනාඩි 10 මතක් කරොත් අරකට හරි ලකුණක් දානවා අර දිනේට මෙහෙන් ඉතින් මෙහෙම peeri දෙකක් මේ අතර ඉරි ගහගෙන කොටුව හදා ගන්නවා හරිද එතකොට මේ පැත්ත මේ peeri තියෙන දින ටික දින 30ක් තියෙනවා මේ පැත්තට තියෙන හරි දාන්න කොටුව දිනේට ඉස්සරහින් හරිද උදේ පාන්දර හරියටම වෙලාවට මේ දිනේට මේක කරා නම් හරියක් දානවා මට මතක් වුණේ දත් මැද මැද ඉන්න ගම අද බැරි වුණානේ කියලා එතකොට හරියක් දාන්නේ නැහැ හැබැයි මතක් කරනවා හරිද මතක් කරනවා හරියක් දාන්නේ නැහැ හොඳයි මේ විදිහට
කරපු දවසට හරිියද්දාන. හරියටම වෙලාවට. ඊළඟ දවසෙත් හරිියද්දාන. පලනි දවස් දෙක විතර දැම මේ හගත් යදන හට අනිද දෙකේ ොන්නු දේම කරනවා හරි අනිද විතර බැරිවෙන ආතට වැරදත්තියෙන්. වැරද දාපහිද මතක් නාමන් කරන හැනේ කියලාය මතක් වෙනවා. එතුර ඉන්න නිද ආයසරයක් උදේම මතක් වෙන. ඔහොම හොම ඉස්සල්ලා ඉස්සල්ලාම හරිටිකක් ඉට පස වැරදිටිකක් වැඩියන්තිේ ඉට පස එන්ඩෙන්ඩෙන්ඩ හරිටික් දවස් විස්සක් විතර මේ එකදිකට එකදිකට කරගෙන යනකොට ඔන්න කොලේ හැමදාමුණ තින් හැමදාම ඇයි පුරුදු වෙලා හරි දැම් පුරුදු වෙලා එහෙනම් දැන් අපිට අලුත් දෛනික චරියාව පුරුදු වෙලා හරි අපේ ජීවිතයට වටිනම චරියාව පුරුදු වෙලා හරි උදේ නැගිට්ට ගමන් විනාරි දහයක් තමන්ගේ අරමුණ මෙනෙහි කිරීම පටන් අරගෙන මේ මෙනෙහි කරපු ගමන් මොකද වෙන්නේ මම මේක කරනවාමයි කියලා ලොකු හැඟීමක් උදේම ඇති වෙනවා හරි එහෙම ඇති වුනහම එයා කොහොමද හරිම ක්‍රියාකාරී හරිම කාර්යක්ෂමයි වෙනද වගේ කම්මැලිකම් හිතෙන්නේ හිත බොහොම මාලාක් වගේ අයියෙන් වේගෙන් ඇවිදින්නේ හරිද බොහොම වේගෙන් තව ගොඩාක් ක්‍රම තියෙනවා අපිට දිනන්න ක්‍රම ගොඩක් තියෙනවා අපි මේ වැඩසටහන මේ හැම ක්‍රමයක්ම කියලා දෙනවා ටික 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 මේක තමයි පළවෙනි එක හරිද එහෙනම් උදේම තමන්ට අරමුණ ගැන ලොකු හැඟීමක් ඇති වෙනකොට එයා නැගිට ගමන් හරිම කාර්යක්ෂමයි බොහොම වේගවත් වැඩ කරනවා මලක් පිපිලා වගේ හරිද සමහර දරුවෝ දැන් එහෙම කරගත්ත දරුවෝ නිකන් මල් වගේ වේගෙන් 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 වැඩ කරන අය. දෙමාපියොත් එහෙම තමයි. අරමුණකට හොඳට කැමැත්ත ඇති කරගත්ත ඇටික වේගෙන් වැඩ කරන කට්ටිය. අරමුණක් නැති අය කොහොමද සාමාන්‍ය ජීවිතේ? ඔය ඉන්නේ ඔහේ ඉන්නවන් වාලේ ඉන්නවා. ඔය වැටිච්ච තැන ඉඳගත්තාම දැකලා තියෙනවා සමහර අය. නේද? මම බලන්න අපේ උන්න අපේ පුතාලා අම්මලා තාත්තලාටත් මේවා කියලා දෙන්න හරි. ඉඳගත්තාම ඉඳගෙන ඔහේ ඉන්නවා නැගිටින්න ගියාම හරි අමාරුයි අයියෝ අම්මෝ එහෙමයි නේද අද මම ඔකට කියන්නේ කොයි වගේ කියලාද මැටි ගුලියක් වගේ කියලා සමහර දරුවෝත් ඉන්න මැටි ගුලි වගේ ඇයි මැටි ගුලිය වගේ කියන්නේ මැටි ගුලිය බීම ගැහුවා චක් ගාලා හැමම හිටිනවා හරි ගොඩ ගන්න හරි අමාරුයි නේද ළමයෙක් එහෙම නෙවෙයි කාර්යක්ෂම කෙනෙක් එහෙම නෙවෙයි එයා රබර් බෝලයක් වගේ ඇයි රබර් බෝලේ පොළේ ගැහුවා ඉක්මනට ආපහු වෙනවා සමහර කාත්තේ කරි කතා කරන්න ගියාමත් මැටි ගුලිය වගේ එතනින් ගැලවෙන්නම නැහැ. ඇලි 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 ඉන්නවා නේද? රූපවාහිනිය ළඟ ඉඳගත්තුමත් එහෙමයි. නෑ. සමහර අය එහෙම නෑ. හරි මං රූපවාහිනිය බලන වෙලාව මේ වෙලාව. හරිද? බැලුවා, ටක් ගාල නැගිට්ටා, ගියා පාඩම් කරා. හරි. බලාගෙන ඉන්න ආසයි සමහර අයගේ වැඩ. නේද? ඒකට කියනවා ධර්මයේ සක්කෝ කියන ගුණය කියලා. හරි සකසුරුවම්. එයා දන්නවා එයාගේ ජීවිතේ හොඳට සකසුරුවම් කරගන්න. හරි ලස්සන ඒ ජීවිතේ දිහා බලාගෙන ඉන්න බැරි තරම් අසන ළමයෙකුට මේ වගේ චරිතයක් තියෙන බලන්න සමහර ළමයි ඉන්නවා අපේ දුවේ පුතේ. ඔයාලගේ ඉස්කෝලේ ඉන්නවා. බාහිර වැඩත් කරනවා. ක්‍රීඩාත් කරනවා. නේද? ඔක්කොම කරලා අන්තිමට විභාගෙත් පාස්. සමහර අය ඉන්නවා. මෙලුව වැඩක් කරන්නේ නැහැ. බාහිර වැඩක් කරන්නේත් නැහැ. නේද? මොනවත් කරන්නේ නැහැ. අන්තිමට බලනකොට විභාගෙත් ඒ තරම් හොඳට සමත් වෙලා නැහැ. හරි. ඉතින් ඒක හින්දා අපි හොඳ කාර්යක්ෂම ළමයෙක් වෙන්න ඕන. අද ඉඳන් අපි හිතේ තියාගන්න ඕන එකක් තියෙනවා. මං මැටි ගුලියක් වෙනවද රබර් බෝලයක් වෙනවද නේද මම මැටි ගුලියක් වෙනවද රබර් බෝලයක් වෙනවද කියලා තමන් හොඳට මතක් කරන්න රබර් බෝලයක් වගේ කාර්යක්ෂමව ජීවත් වෙන්න නම් මොකද කරන්න ඕනේ අරමුණ හොඳට මෙනෙහි කරලා ලොකු කැමැත්තක් ඇති කරගෙන ඒ කැමැත්ත වැඩි කරගෙන ඒ කැමැත්ත පවත් ගන්න එතකොට තව ලොකු ලාභයක් වෙනවා නොයෙකුත් අපිට කැමැත්ත ඇති වෙන දේවල් අපේ පන්තිවලදී අපිට හම්බ වෙනවා. සමහර වෙලාවට අටේ පන්තියේ නවයේ පන්තියේ දහයේ පන්තියේ විතර යනකොට ඔය පොඩි පොඩි ඔය මත් වෙන දේවල් පවා සමහර පාප මිත්‍රයින්ගෙන් ලැබෙනවා. අන්න ඒ දේවල් තරම් අපේ ජීවිත විනාශ කරන දේවල් තවත් නැහැ. හරි එක සැරයක් අත්හදා බලන්න යන්න එපා. ඇයි ඒක සම්පූර්ණයෙන්ම විනාශ කරන්නේ කොහෙද? අපේ මොලේ හරි මොලේ විකෘති බවට පත් කරනවා. එයාට කිසි වැඩක් හරියට කරන්න බැරි තත්ත්වෙට පත් කරනවා. ඒ වගේ අපි දැකලා තියෙනවා ටික දවසක් ඒවා පාවිච්චි කරාට පස්සේ ඉන්නේ බලාගත්තද බලාගෙන ඉන්න. හරිද? එතකොට එයාලා ඉන්නේ හරියට නිකන් මේ කියන දේ තේරෙන්නේ නැහැ. වැඩක් කරන්න තේරෙන්නේ නැහැ. කිසි දෙයක් කර කියා ගන්න බැරි කෙනෙක් බවට පත් වෙනවා.
මේවා එක්තරා ව්‍යාපාර කියලා අපේ දුවල පුතාලා දැනගන්න ඕනේ. හරිද? අපිට තියෙන හොඳ ජාතියක්. අපිට තියෙන හොඳ රටක්. ඒ රටේ ඉන්න ලස්සන මිනිස්සු විදියට ඉන්න අපිට අපි අපෙන් යමක් හොරකම් කරගෙන හම්බ කරගෙන වෙනත් අය ජීවත් වෙන්න අපිට දුන්න උගුල් තමයි ওই මත්ද්‍රව්‍ය මත්කුඩු ආදිය කියලා කියන්නේ. ඒවා හින්දා අනිත් මිනිස්සු යහමින් වැඳපෙනවා. අපේ දුවාල පුතාලා මේවට අහු වුණොත් එහෙම මෝඩෙක් තනිකරම. කිසි දෙයක් තේරෙන්නේ නැති ලදරුවෙක් වගේ අය තමයි ඒවට අහු වෙන්නේ. හරිද? ඒවා සන්තෝෂය ලබන දේවල් නෙවෙයි. ඒවට කියන්නේ පහත් සතුට කියලා. බුදුහාමුදුරුවෝ ඔයාලට හොඳ ඇනුම් පද කියලා තියෙනවා. ඔය වගේ දේවල් වලින් සතුට ලබන ඒවට බුදුහාමුදුරුවෝ කියලා තියෙන දන්නවද? අපි සතුට ලබන්නේ බොහොම රස දේවල් කාලානේ නේද? බොහොම මිහිරි දේවල් කාලා. ඌර සතුට ලබන්නේ දහජරාව කාලා නේද? ඌරට සතුට තියෙන්නේ දහජරාවෙන්. කැමතිද දහජරාව කාලා සතුට වෙන කෙනෙක් වෙන්න? මත්පැන් වලින් මත්ද්‍රව්‍ය වලින් සතුට වෙනවා කියන්නේ පහත් මානසිකත්වයේ තියෙන ඌර වගේ අය සතුට වෙන පහත් මානසිකත්ව වලින් සතුට වෙන ස්වභාවයක් ඒක. අපේ දරුවෝ එහෙම පහත් අත්තර යටින්න ඕනද? නෑ. අපි බොහොම උසස් බොහොම වැදගත් නේද? බොහොම වැදගත් විදිහට බොහොම උසස් විදිහට ජීවිතේ ජීවත් කරවන්න පුළුවන් නම් ඒක තමයි අනිත් අයට කරන්න බැරි දේ. ඇඟ ගොඩක් ලොකු කරගන්න එක හුඟක් අයට කරන්න පුළුවන්. ලස්සන ඇඳුම් ඇඳලා පාරේ යන එක හුඟක් අයට කරන්න පුළුවන්. ලස්සන ඇඳුමක් ඇඳලා ෆොටෝ එකක් අරගෙන නේද මුහුණු පොතට දාන එක හුඟක් අයට කරන්න පුළුවන්. නේද? මත්පැන් වගේ දේවල් බොන එක ඕන කෙනෙකුට කරන්න පුළුවන්. ඒ වගේ පහත් දේවල් වලින් පොඩි පොඩි දේවල් වලින් ලබන සතුට හැබැයි කොච්චර ලස්සනට ඇඳලා වේදනාලාවක් කරේ දාගන්න එක අනිත් අයට කරන්න බෑ. ඕන නිකන් කඩේකින් අරන් දාගන්න පුළුවන් නේද? ඒකේ වචනයේ පරිසමාවත් අර්ථෙම උගත්කමින් ලබන ලස්සන උගත්කමින් ලබන සතුට ලබන්න වෙන ක්‍රමයක් ඇත්තේ නෑ. එතන තමයි වටිනාකම තියෙන්නේ. අපේ දරුවනේ තමන්ට වටිනාකමක් ඇති කරගන්න ඕනේ. තමන්ගේ ජීවිතේට වටිනාකම. එතකොට තමයි වීරයෙක් වෙන්නේ. අපි අහලා තිනවා කාඩ්බෝඩ් වීරයෝ කියලා නේද? ඒ තමයි ඒ හදාගත්ත ඔය කිසි දෙයක් නැති වීරකමක් නැති වීරකම කියලා කියන්නේ. වීරකම කියලා කියන්නේ අනිත් අයට කරන්න බැරි වැඩක් කරන්න පුළුවන් නම් එයා වීරයෙක්. හරිද? අනිත් අයට කරන්න බැරි වැඩක් කරන්න පුළුවන් නම් එයා වීරයෙක්. ඒකින්ද තමන් වීරයෙක් වෙන්න කටයුතු සම්පාදනය කරගන්න ඕනේ. හරිද? නියම වීරයෙක් වෙන්න. නිකන් හායි හුයි කියලා කෑ ගහනවට වැඩිය නුවණින් වැඩ කරන අන් අයට කරන්න බැරි වැඩක් කරන එයා වීර පුත්‍රයෙක් වෙනවා. කවුරුත් ගරු කරන කෙනෙක් බවට පත් වෙනවා. ඒකින්ද අපේ දරුවන්ට මේ ජාතියේ වීරය බවට පත් වෙන්න අවශ්‍ය කරන ශක්තිය ධෛර්යය වීරය අදිෂ්ඨානයේ වාසනාව ප්‍රඥාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති. හොඳයි. අද දවසේ ධර්ම දේශනාවේ දායකත්වය වශයෙන් සඳහන් කරලා තියෙන්නේ දිහිවල පදිංචි නිවන් මගහා ප්‍රත්‍යක්ෂා වැඩසටහන් ශ්‍රවණය කරන ශ්‍රාවිකාවක් හා පවුලේ සියල්ලන්ම කියලා සඳහන් කරලා තියෙන්නේ. KMG ජිනානන්ද සිරිපියාණන්ට මීට වසර 12කට පෙර පරලෝ සැපත් වෙන්නට යෙදුන IS අබේවික්‍රම මෑණියන්ට මීට වසර 7කට පෙර පරලෝ සැපත් වූ ඇතුළු පවුලේ සියලුම මියගිය ඥාතීන්ට පුණ්‍ය අනුමෝදනා කිරීමත් අද දින 7 වැනි වියට පාතබන රුණිති තසන්‍යා ඒකනායක දියණියට සෙත් ප්‍රාර්ථනා කිරීමත් පවුලේ ඥාතීන් හා හිතමිතුරන් සියල්ලන්ට සෙත් ප්‍රාර්ථනා කිරීමත් අසනීප තත්ත්වයෙන් පසුවන මුදිතා මෑණියන් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය ප්‍රාර්ථනා කිරීමත් කියන කාරණාත් ලක්වැසි ලෝවැසි සියලු දෙනාටම උතුම් ධර්මය අවබෝධ වේවා කියන අරමුණෙන් අත් දවසේ ධර්ම දේශනාවේ දායකත්වය දරන්නේ. ඉතින් එයා බලාපොරොත්තු වෙච්ච ආකාරයටම සුජීවත්ව වාසය කරන හැම දිනාටම නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා. මේ පරලෝකිය යත්තන්ට මේ පින් අනුමෝදන් වේවා. හැම දිනාටම උතුම් නිවනින් සැනසෙන්නට මේ පින් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හොඳයි. හැම දිනාටම තෙරුවන් සරණයි.